ගුණක සාලියයි අපි මේ කොහෙද යන්නේ දැනගන්නම ඕනද ඔව් අපි යන්නේ මනමාලියෝ අන්දන තැනකට මනමාලි ඔව් තව ටික දවසයිනේ ජෝඩි අම්මා කියනවා මනමාලියෙක් වෙන්න ඉන්න කෙනෙක් අඩුම ගානේ මාසයකටවත් කලින් ලැහැත් වෙන්න ඕනලු මාත් එහෙම හිතනවා බැන්දර පස්සේ සාලිය අයියෝ කල්පනා කරගෙන ඉන්නේ මාව මැරෙන්න ඇරින්න නේද එහෙනම් ඉතින් මේව බොරු වැඩනේ නෑනේ නෑනේ ඒක එහෙම නෙවෙයිනේ බැන්දට පස්සේනේ මරණ ප්‍රාර්ථනා කරන්නේ නමුත් ආ වෙඩින් ෆොටෝ එකේ ඉන්න බෑ ලස්සනට ආ එතකොට ඉතින් මට පුළුවන්නේ ෆොටෝ එක පෙන්න ආ බදාගෙන බොරුවට අඬන්න එන මිනිස්සුන්ට පේන්න जराव कवन के मटे तो मुदलाली मनोह जरा वक्का मुदलाली मात्या देखें बेदला देखें देखें मिला सिरियो देखें बेदल मुद्रा आली मटन एक करने उदाव वाले तो मामू को हमें स्तुति कराने दमान उन्हें उदाव वाले तो मात्य हो क्या अनित्य का मैं मनुष्य इंट मनुष्य उदाव करना भी साक मनुष्य इंट अमनुष्य उदाव करना नया ने मात्य मैं है बेटा मात्य मात्य कोई दगी मंगामी गया मुद्रा මනමාලියන් අන්දන දෙනක මේ මොන මොකද කරන්නේ? එකන් යන්නේ නැයි මුට පිස්සුවකද? බලමු ටිකක් වෙලා ඉඳලා බලමු. පාඩුවක් වෙන එකක් නෑ. ඔයගේ ලෙවල් සර් හොඳයි. අයියා එක්සෑම් නොකලේ. ගෙදර ටිකක් ප්‍රශ්න තියෙනවා සර්. ආයෙ උත්සාහ කරන්න.
ජොබ් කරන ගමන් ඕන තරම් ඉගෙන ගන්නත් අය ඉන්නවනේ. ඔව් සර්. මේක අමාරු අස්සාවක් නෙමෙයි. එන අය සතුටු වෙන විදිය සර්විස් එකක් දුන්නාම හැමදේම හරි. තේරෙනවද නුක? ඔව් සර්. අපි කතාවට කියනවා හොටෙල් ට්‍රේඩ් එකේදී පාරිභෝගිකයෙ හැමිටම නිවැරදි කියලා. අපි යපෙන්නේ අපේ ආයතනයේ යපෙන්නේ ගෙස්ට් ලාවත් තමයි. එහින්දා අපි ආයතනයක් වශයෙන් සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ උපරිම සර්විස් එක. මට තේරෙනවා සර්. මම හිතනවා දනුකර මේ රස්සාව හොඳින් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඔල් ද බෙස්ට් දනුක. Thank you sir. බාරේ නුමිටුම් නොමිලේ. අපේ ලොජ් එකේම ඉන්න පුළුවන්. අනික ඔයාට මාතලේ ඉඳන් හැමදාම ඉන්න බෑනේ. ඔව් සර්. එහෙනම් හැටි ඉඳන් වැඩ පටන් ගන්න. අපේ සීනියර් වේටෝ හම්බෙලා ඔයාගේ යුනිෆෝම් වලට මැෂර්මන්ට් දෙන්න. හා සර්. ඔකේ. ඔල් ද බෙස්ට් දනුක. Thank you sir. කවුද මේ කෙල්ලා? මේක කලිනුත් මට මේ මූණත් එක්ක මේ කෙල්ලව දැක්ක මතකයි. එදා මට මෝ කිව්වේ මේ කිව්ගේ මාමගේ දුව කියලා. මාමගේ දුව කියන්නේ මුගේ අවැස්ස නෑ නා. නිකරුණේ මනමාලියන්ට අන්දන්ට මුළු පිස්සුවක් ඇද. එකෙම බැරි වුණොත් දෙකෙම මේක විසඳ ගන්න වෙයි වගේ. බලමු. දැන් මේ වෙලා තියෙන தત્ත්වය පිළිබඳ ලොකු මහත්යට தત્ත්වාකාරයෙන් වැටුණොත් තමයි හොඳ. ඒත් ඉතින් தત્ත්වාකාරයෙන් නැතුව අතත්වාකාරයෙන් වැටුණොත් තමයි ප්‍රොබ්ලම් එක. බලමු. කමල දන්නවද සාලිය මහත්තයා කියන්නේ කවුද කියලා? සාලිය මහත්තයා කියන්නේ ලොකු මහත්තයාගේ නංගිගේ පුතා. ඒක හරි. එතකොට සාලිය මහත්තයා මේ ගෙදෙට්ට යන්නේ ඇයිද කියලා කමල දන්නවද? මේ සංසලා බෙබ්බිව කසාද බඳින නිසා. නම ඔක්කොම දැනගෙන තමයි දැන් කමල මේ සාලිය මහත්තයා ගැන මට චෝදනා කරන්නේ. කමලා මෙතන මේ වෙන්නේ නම් ප්‍රසිද්ධ කෙරෙන්න. හරි? ඒගොල්ලන්ට ඒ දෙන්න එකතු වෙලා කරගන්න වැඩ ගොඩක් තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඒගොල්ලන්ගේ වැඩ ඒගොල්ලන්ට කරන් ඉඩ දීලා කමලා කමලාගේ රාජකාරිය බලගන්න. කමලක්කගේ මූණ පිම්බිච්ච පිම්බිල්ලේ හැටියට නම් ටොක්ක කමලක්ක කමලක්කගේ ඔළුවට මැනගත්තා වගේ. අර නිකන් කුඩු කාපු කුඩු බුරියක් නෑ කෙනෙක් වගේ මූණ. කවන්නෑ කුඹලා කරවල කෑවනම් ඉතින් දුක විදෝපම් බැලලියෝ කිව්වලු. මං එනකොට රැහත් වෙලා ඉන්නවා. දිනකම් මට බලාගෙන ඉන්න බෑ. තේරුණාද? යනවා. කොහොමද? යාලේනෝ. ඔලෝසන
ඉස්සල්ලා මේ තියෙන ලොකුකම ඒක නැති කරගන්න. මොකද ඒක තිබ්බා කියලා කිසිම සුගතියක් වෙලා නැහැ. තේරුණා? මට වෙලාවට දුකක් තියෙනවා. කේවල ඉවරද? දැන් මම යන්නද සාලියයි? ඉවරද? යන්නද එන්නද කියලා මගෙන් අහන්න ලැහැත්තින්නත් එපා චුටි. මන්සර යන්න උනලාට මං කියන්න යන්න කියලා. එතකන් ඉන්නවා මගෙත් එක්ක. නෑ යනවා. ගින් හෙට එනකොට ලෑස්තිලා ඉන්නවා. මොනේ සාලේ මට මේ තරම් වද දෙන එක නවත්තනවද? නවත්තන්න. මොකටද? ඈ? මාව එක සැරයක් වදයක් වෙනකොට චූටි මට දහස් වාරයක් වදයක් අන්න ඒක තේරුම් ගන්න ඈ අඬනවත් ආ ඔය කිඹුල් කඳුළු වලට මගේ හිත තෙමන්න බෑ යනවා දැන් ගිහිල්ලා හෙට මං එනකොට ලැහැස්තිලා ඉන්නවා යනවා महात्या महात्या मुकद में विमला मम्मी आप देखे मगे दरुवट गए हुआ मैं कटी मगे दरुवट बहन ना बट देंगे कबाब अन्न बह विमला नहीं मगे दरुवा निकाम बोरुवट दुख नोवी इंद महात्या पुतागे हिते महात्या गेन मेहमाय कियला कहाटक ने යනකොටත් මා එක්ක කියලා ගියේ තාත්තගේ හිතරි දෙව්වට සමා වෙන්න කියන්න කියලා. පුතා පිළිගන්නව යාතින් වරදක් වුණාය කියලා. යාට දුක මහත්ය ගැන එයාට දුක මාලියා දිස්සරහ මහත්යාට හැල්ලු වෙන්න සිද්ධ වෙච්ච එක ගැන අනේ මගේ රත්තරම් පුතේ මං බත් එක කිසිම තරහක් නෑ ඔව් පුතේ මං තරහක් නෑ ඔබත් එක්ක धनुका जॉब ब्रेक सेट ने सेट सेट
හිටින් ඉඳලා වැඩ. ඒක හොඳයි බං. ඔබට කොහොමත් අර බර වැඩ ගැලපෙන්න. අනේ ඔව් මහත්තයා. මහත්තයා කොහොම හරි එහාට ගිහිල්ලා මාවත් ඇදලා ගන්න බලන්න. මට දැන් මෙතන ඉඳලා තිත්ත වෙලා තියෙන්නේ. මොකද්ද මොකද්ද ඔතන කියවන්න බෝවේ ලක්ෂිරියෝ? නෑ මුතුරාලි මේ ගල් ගෝරිල්ලෙකුටයි මිනිස්සුෙකුට එකට කූඩුවේ ඉන්න බෑ කියලා මම මේ කිව්වේ. ආ. දැන් ඔය කවුද ඔය ගල් ගෝරිල්ලා? ගල් ගෝරිල්ලාට ගල් ගෝරිල්ලෙක්ව හොයාගන්න බැරිලා. මං එන දරු මහත්තයා කුස්සිය වැඩ තියෙනවා. බලංග වැඩේ කියන්නේ මුන් හැමදාම දායකින් ගෙම ඉල්ලනවා. හැබැයි මුන් අස්සලා යන්නේ නැහැ. මුදලාලි කාර්යය මුන් අස් කරන්නේ නැහැ. ඒකනේ වැඩේ.